අයිබුවන් අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් සියලු දෙනාටම අයිබුවන්. දැත් එකතු කරලම අයිබුවන් කියනවා. ඒත් එක්කම මේ පසුගිය මාසේ එකහමාරක දෙකක කාලය තුළ මම ඔබ අප මුණගැහෙන එක විවිධ කාරණා හේතුවෙන්, සාධාරණ කාරණා හේතුවෙන් අකණ්ඩව අපේ තිබිච්ච ගලායාමට කිසියම් බාධාවක් තිබුණා. අපි අප්‍රේල් මාසේ 15 වෙනිද හම්බුනේ නැහැ, අප්‍රේල් මාසේ 8 වෙනිද හම්බුනේ නැහැ, ඊට පස්සේ 22 වෙනිද හම්බ වුණා, ඊට පස්සේ 29 වෙනිද අපි හම්බුනේ නැහැ, මොකද සිරිසුබ වෙසක් මංගල්‍ය නිසා. ඊට පස්සේ ආයි දැන් 6 වෙනිද හම්බ වෙනවා. දැන් 6 වෙනිදෙන් පටන් ගත්තට පස්සේ නම් පේන මානේ එහෙම ගැටලු සහගත තත්ත්වයක් නැහැ. ඒ නිසා කාලයක් නොදක හිටපු අපි මිතුරන් නැවත මොන ගැහුණු දවසක් ඒ මුණ නොගැසී හිටපු ඒ කාලවකවානුව තුළ දුරකථනයෙන්, ඒ වගේම මගතොට සාමාන්‍ය තැනකදී අපි හම්බෙච්චම අහපු වාර අනන්තයි, ඇයි දැන් සිහිනේ කිරෑ නැත්ද? සිහින දකින එක නිමාවක් නෑනේ. එක හීනයක් දෙපාරක් දැක්පු කෙනෙකුත් නෑනේ. ඒ වගේ හීනය හැමදාම අලුත් වෙනවා. අද අපේ ඔහු දුටු සිහිනය සහ ඔවුන් දුටු සිහිනය සැබෑ කරගන්න ආරාධනා කළා. කලක් අපි මං හිතන්නේ වසරකට ආසන්න කාලයක් උත්සාහ කරපු පුද්ගලයෙක්ව මගේ වම් අත පැත්තේ පුටුවේ වාඩි කරගන්න, ඔහු කැමති ගීත 10 තෝරන්න අපි ආරාධනා කරන්න බලාපොරොත්තුෙන් හිටපු කෙනෙක් මේ සතියේ අපිට මුණ ගැහෙනවා. ඔහු තමයි අපේ විශේෂඥ වෛද්‍යවරයෙක්, වෛද්‍ය හේමන්ත පෙරේරා. ඉතාමත්ම ආදරයෙන්, ගෞරවයෙන්, විශේෂ ගෞරවයකින් යුක්තව අපි පිළිගන්නවා අයිබෝන් කියලා. අයිබෝන්. ඒ වගේම එතුමා තෝරන ගීත 10 හරහා එතුමා සමාජගත කරන්න උත්සාහ කරන කතිකාව, එතුමාගේ පෞද්ගලික ජීවිතය වෙන්න පුළුවන්, සාහිත්‍යමය කාරණාවක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔබට මට දකින්නට නොලැබුණු වෙනත් පැතිකඩකින් ගීතේ දිහා බලපු අදහසක් වෙන්න පුළුවන්. දන්නේ නැහැ තාම. ඔබ කොහොමද දන්නේ? මමවත් තාම දන්නේ නැහැ. මේ තොරතුරු ඔක්කොම මට ඉතාමත්ම නැවුම් තොරතුරු. වේලාසනින් දැනගෙන හිටියානම් මට දැනෙන්නේ නැහැ මේ ඒකේ නැවුම් ගතිය ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. ඒ වගේම අද මේ විශේෂඥ වෛද්‍යවරයා තෝරන මේ ගීත 10 ගායනා කරන්න එතුමා යෝජනා කරන්නේ දෛවයේ විසින් එතුමාට දුන්නු සම්පතකට. ඒ තමයි අපේ ඉතාමත්ම දක්ෂ වර්තමාන මේ මෑත යුගයේ බිහිවෙච්ච දක්ෂ සංගීතවේදියෙක් සමන්ත පෙරේරා. ඔහු ගායන ශිල්පියෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙක්. එතුමාගේ පුතුන් දෙපළට තමයි ආරාධනා කරන්නේ අද මේ ගීත 10 ගායනා කරන්න. ඒනුත් ලොකු පුතා, ඔහු නමින් පංකජ නේද? මේ ඉන්නේ පංකජ, සමන්ත පෙරේරා මහත්මයාගේ ආදරණීය ලොකු පුත්‍රයා. දෙවනි කෙනා තිශාක්‍ය, නිරුපදි තිශාක්‍ය. මේ දෙපළ තමයි අද මේ ගීත 10 ගායනා කරන්නේ. මෙතන තියෙන විශේෂත්වය තමයි මේ විශේෂඥ වෛද්‍යවරයාගේ දෝතින් තමයි මේ ලොකු පුතා මව් කුසේ ඉන්නකොට සත්කමෙන් පස්සේ මෙලවට බිහි වෙන්නේ මේ වෛද්‍යවරයාගේ දෝතින්. ඉතින් ඒ නිසා කාලය අපෙන් හුඟක් දේ අරගෙන යනා වගේම කාලය අපිට හුඟක් දේ දෙනවා. මේ දෛවෝපාගත සිදුවීම. ඔබ කවදාවත් හිතුවද එදා මේ දරුවා මෙලවට බිහි කරනකොට මේ ඔබ තෝරන ගීත 10 ගායනා කරන්න මෙතෙන්දයි කියලා? සමහරවිට වෙනස් විදිහට රඳන්න ඇති මයි. වෙනස් විදිහට රඳන්න ඇති. ඒක ලස්සන වචනයක්. ඉතින් මේ තුන් කට්ටුව එකතු වෙලා අපිට දෙන අත්දැකීම අපි අද ආදරයෙන් වැළඳගමු කියලා මම ඔබට ආරාධනා කරනවා. මේ වැඩසටහනට ප්‍රවිෂ්ටයක් හැටියට මේ අය එකතු වෙලා විශේෂ ගීතයක කොටසක් ගායනා කරනවා මේ සමාරම්භය සඳහා. ඒකේ තියෙන පුංචි විධාන කතාවක්. මොකද ඔය මේ හේමන්ත මහත්තයා, ඔව් මේ ජන්නත් වර්කාගොඩ කියන්නේ අපිට ඉන්න ඉතාම දක්ෂ පරම්පරාගතව දක්ෂකම ගෙනාපු විජයරත්න වර්කාගොඩ මහත්තයා පුත්‍රයා. මම සහභාගී වෙච්ච උත්සවයකදී එතුමා ගීතයක් ගායනා කළා. ඇත්තටම මම එදා තමයි ගීත ඇහුවේ. නමුත් ඒ ගීතය තිබිලා තියෙන විට කලින් ඒක තිබුණා. ඕනෑම කෙනෙකුට විශේෂිත වෙන අවස්ථාවකට ඒ ගීතය යොදා ගන්න පුළුවන් කියලා මට නිකන් දැනුණා එදා. එතුමාත් එක්ක මම කතා කළා එතුමාට සුබ පැතුවා ගීතය ගැන. මේ සිද්ධියේදී මට හිතුණා මේ පුතාලා දෙන්නට
අද විශේෂ දවසක් කියලා. අතිශයින් විශේෂ දවසක්. අපි නම් දැන් ඉතින් වයස්ගත පුද්ගලයෝ. ඉතින් ඒ දෙන්නට මේ ගීතය ඒ දෙන්නට ලියලා දුන්නා වගේ කියලා මට හිතුණා. ඉතින් ජන්නාත්ගෙන් අවසරය අරගෙන අපි පොඩ්ඩක් පොඩි මගේ කියන එක වෙනුවට පොඩි අපේ කියන වචනයක් යොදාගෙන ඒ කියන්නේ මේ අද දවස සුවිශේෂී දවසක් නිසා ඒ සමාරම්භයේ සටහන් කරන්න මේ ගීතය යොදා ගන්න. එහෙනම් මේ ගීත කොටස ගායනා කරලා අපි වැඩේ පටන් ගමු. අපේ සතුට අද විඳ ගන්න. බොහොම ගෞරවනීය අහිංසක ආරාධනාවක්. ඒ වගේම අපේ අද සංගීත අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන්නේ විශාරද අජිත් දර්ශන ජයවීර සහ එතුමාගේ සහෘද වාද්‍ය වෘන්දය අපි හිතවත්තු. අපි මේ මිහිර එකතු කරගෙන ඉස්සරහට යමු. වෛද්‍යතුමනි, දැන් මේ දවස්වල කොහොමද ඔබතුමාගේ රාජකාරී කටයුතු? වෛද්‍යවරයෙක් නම් ඉතින් ඉතාම කාර්යබහුලයි. නමුත් මම ඉතින් විශේෂයෙන් මොනාද මේ දවස්වල කරන්නේ? මෙහෙම ඉතින් මනුෂ්‍ය වර්ගය ඉන්නකම් අපේ වර්ගයේ රැකියාවට, ඒ කියන්නේ දරුවන් බිහි කිරීම සහ ඒ හා සම්බන්ධ නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ පෑම ඉතින් වළක්වන්න බෑ, දිගටම යනවා. කියන්නේ මේ ලෝකේ පවතිනකම් ওই කටයුත්ත එහෙම වෙනවද? එහෙම ජීවිතේ ඉතාම සුවිශේෂී අත්දැකීම් නැද්ද? මේ දස දහස් ගණනක් ඔබේ දෝතින් දැන් මේ ලොකට ඇවිල්ලා ඇති නේද? ඒ ඒ ඒ සිද්ධි ගණනාව අතරේ ජීවිතේ දැන් මම මෙහෙම එක පාරටම අහපුවම මතකයට එන සිද්ධියක් නැද්ද? එකක් කියන්න පුළුවන්. ඒක මම රත්නපුරේ සේවය කරද්දී මේ රෝහල් ගණනාව සේවය කළා. රත්නපුරේ ඉන්න කාලේ අපි ගම් අතුරාවහම මං ඉන්න ගෙට යන පාර යට වෙනවා. ඒතකොට මම යන්න ඕන ඔරුවකින්. දරුවා මේ දුවවත් අරගෙන, ඒ කාලේ දුවවත් අරගෙන යනවා පාසලට ගිහලා ආව බස්සලා. වාහනේ අපි එළිය නවත්තලා එතනින් පස්සේ මම වාහනෙන් යන්න ඕන රෝහලට. කළුගඟ තියෙන ඉදිරියම, ඒක නිසා එක ගමනක් මම රෝහලේ ඉඳන් ගෙදරට ඇවිල්ලා ඔරුවෙන් බහිනකොට, ඒ කාලේ තමයි අර ලොකු ටෙලිෆෝන් එක ආපු කාලේ අතේ ගෙනියන, ඒකට කෝල් එකක් ආවා රෝහලේ හිටපු අනික් විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් උදව්වකට එන්න පුළුවන්ද කියලා, රෝගියෙකුට අමාරුයි කියලා. හා එතකොට මම ආහාර අරගෙන තිබුණෙත් නැහැ. හැබැයි මම හැමම ඔරුවට නැගලා ආපහු ගියා. ගිහිල්ලා රෝහලට ගියාම මට කිව්වා මේ අධික රුධිර වහනයක් නිසා කාන්තාවක් ප්‍රශ්නයකට මුහුණ පාලා ශල්‍යකර්මයක් කරන්න තියෙනවා. ඒ කාලේ මම තමයි දැන් හිටපු ජ්‍යෙෂ්ඨ අනික් වෛද්‍යවරයෙක් විශේෂඥ වෛද්‍යවරයෙක් මත ආපහු අලුත නිසා උදව්වක් කිල්ලුවා. පස්සේ හැබැයි මම යනකොටම මට කිව්වා මේ රුධිර නැහැ කියලා රෝගියාට. රුධිර ලේබන්කුවේ නැහැ කියලා. එතකොට මම ලේ වර්ගය මොකද්ද කියලා හෙව්වා. එතකොට කිව්වා ඕ පොසිටිව් කියන ඕ පොසිටිව්. එතකොට මමත් ඕ පොසිටිව්. සාමාන්‍යයෙන් එහෙම ලේ ගන්න නැහැ පුද්ගලින්ගේ. මොකද එයාගේ තියෙන රෝග ආරාමයවත් බලලා තමයි සාමාන්‍යයෙන් ගන්නේ. මං දන්න තරමින් මට එහෙම ගන්න නැහැ. ඒක නිසා මගෙන් ගන්න කියලා. ඉතින් ලේබන්කුවට කියලා මම ලේ දීලා, එතකොට මම කිව්වා මේ සකාල නැහැ නේද කියලා. මං කිව්වා ප්‍රශ්නයක් නැහැ. ගන්න ඇති බඩකින ඉනගෙන් ගන්න ඇති පොඩි නීති විරෝධී වැඩ දෙක තුනක් කරුණා එතන. ඊට පස්සේ මම ලේක දීලා මම තියටර් එකට ඇවිල්ලා ඔපරේෂන් එක පටන් ගත්තා. ඒතර අර සීන ඇති කරන වෛද්‍යවරයා ටික වෙලාවකින් ලී පැකට් එකක් එනවා. එතකොට ටික වෙලාවකින් ආවා. ආවම කිව්වා මේ සර්ගේ නම තියෙන්නේ මේක කියලා. මම කිව්වා කවන්න දීපම්. හරි, ඒක මේ ඉතාම මානුෂීය සටහනක්. ඒක ජීවිතේ
කෙනෙකුට අහන්න ලැබෙන්නේ නැති කරන්න ලැබෙන්නේ නැති අවස්ථාවක් නේද? මම ඒ සඳහා මගේ ගෞරවය මෙහෙම ඔබට පුද කරනවා. මොකද ඒක අතිවිශිෂ්ට ක්‍රියාවක්. ජීවිතයක් බේරගන්න තමන්ගේ ජීවිතයේ දෙන වෛද්‍යවරුත් අපි අතර ඉන්නවා. ඒ වගේම තමන්ගේ ජීවිතය රැකගන්න ලෙඩුන්ගේ ජීවිතය බාරගන්න මේ තව පිරිසක් වෙනම ඉන්නවා. නමුත් මේ තමයි සිටිය යුතු පිරිස. හරි. ඔබ මුලින්ම අපේ වැඩසටහනේ තෝරනවා මේ සීතාමා සිරියා මේක ඉතාමත්ම ජනප්‍රිය විටින් විට විවිධ අය ගායනා කරපු ගීතයක්. ඔබ අපිට අහන්න සලස්සන්නේ මේ ගීතයයි මුලින්ම. මම හිතුවා දැන් අපි මිනිසුන්ගේ රසඥතාවය ගැන කල්පනා කරොත් මේ රටේ මුලින්ම ඒ ගැන කතා කරන්න පුළුවන් යුගයක් තමයි නාඩගම් සහ නූර්ති යුගය. මේ කිසිම විදියක වෙන සංවිනේ නිවේදන ක්‍රමයක් නොතිබිච්ච කාලෙක මිනිස්සු අතරට සංගීතය සහ නාට්‍ය කලාව ගෙනිච්චේ නාඩගම් සහ නූර්ති වලින්. මම හිතන්නේ විශාල සේවයක් කරලා අපේ ඉස්සෙල්ල පරම්පරාවල් ඒ පැත්තට නැඹුරු කෙරුවා. ඉතින් 1870 ගණන් වල තමයි මම දන්න තරමින් හොයලා බැලුවහම ඔය නාඩගම් යුගය. මමත් ඒ ගැන පොඩ්ඩක් දන්නේ මොකද මගේ පියාගේ ආභාෂයෙන් මම පස්සේ ගැන කතා කරේ. මේ බ්‍රම්පෝඩ් නාඩගම කියලා හැමතැන ඒව ගීත තාත්තා ඒ කාලේ සර්පිනාව ගහලා කියනවා. මමත් කියනවා ඒ කාලේ පවර පසින්දු බ්‍රම්පෝඩ් රජවාසල කියලා හැමතැන පටන් ගන්නවා. ඒ කාලේ මම හිතන්නේ ඒවා බොහොම ශබ්දෙන් මේ කියන ගීත මිනිසුන්ට ඇහෙන්නේ. ඊට පස්සේ 1900 මහිතන් 1905-10 වගේ කාලේ තමයි මම හිතන්නේ ජෝන් ද සිල්වා මහත්තයා එතකොට චාල්ස් ඩයස් ඒ අය පටන් ගත්තේ මේ නූර්ති. ඔව්. එතකොට එතනින් පස්සේ ටවර් හෝල් එක විවෘත වෙනවා. එතනින් පණ්ඩුකාභ්‍යය මම හිතන්නේ මුලින් පෙන්වන්නේ. ඒ වගේ ඉතිහාසයක් තියෙනවා මෙතන. ඒ කාලේ ඉඳන් අද දක්වා නොනැසි පවතින ගීත විශාල සංඛ්‍යාවක් තියෙනවා. දැන් අපි ගත්තොත් සිරිසංගවෝ නාට්‍ය තමයි සිරිසංගවෝදි මාලිගාවේදී කියන ගීතේ තියෙන්නේ. පරණේක. එතකොට සකුන්තලාගේ නාට්‍යයේ තියෙන ගුමුනාදේ දෙන බඹරගේ දොසින කරදරයේ බොසේ. මේ රාමායනේ තමයි මේ ගීතේ එන්නේ. මම හිතන්නේ අපි අහලා තියෙන කෘතිය කරනවා ලියන්නේ මේ ගීතේ කියන්නේ ෂෙල්ටන් පෙරේරා මහත්තයා කියපු එක අපි නිතර අහලා තියෙනවා. එතුමාගේ මවයි පියයි දෙන්නම ටවර් හෝල් ශිල්පියෝ. එතකොට මේ ගීතයත් අමතරව රාමායනයේ තිබෙනනේ විශාල පායන මේ බැද්දේ තාරපති දමේ. එතකොට අඹ දමනාරම් අපි හැමදෙනාම දන්න ශ්‍රියා මනමත්ති. අන්ත අපි ගායක ගායිකාව නොඑක් අය මේ ගීත පාවිච්චි කරලා තිනවා. අද වෙනකන් එයයි මේක ඉදිරියට ගෙනත් තියෙනවා. ඉතින් මේ සියල්ලම ගැන සැලකුවහම ඒකේ ඒ ගීතේ සම්බන්ධෙච්ච ඒ මං කිව්ව චොන්ද සිල්වා මැතිතුමා තමයි ලියලා තියෙන්නේ මේක. එතකොට ඉන්දියාවෙන් පැමිණි විශ්වනාත් ලව්ජි කියන පඬිත් වරයා තමයි සංගීතය රසපැලලා තියෙන්නේ. ඉතින් මේ අද ඉන්න මේ දරුව දෙන්න ලව්වා මේ පටන් ගත්ත තැන ගීතයක් කියන එකේ විශේෂත්වයක් තියෙනවා කියලා මට හිතෙනවා. ඇත්තටම. ඊටාම මේ විශිෂ්ට බලාපොරොත්තුවක් සුවිශේෂී කාරණාවක්. මීට වසර ගණනාවකට ඉහතදී ගායනා කරපු ගීතයක් පරම්පරා 3කට විතර පස්සේ අලුත් පරම්පරාව හරහා ඔබේ රසවින්දනයට ගෙන එන්නටයි වෛද්‍යවරයා උත්සාහ කරන්නේ. හැබැයි වාසනාවකට එදා මේ නිර්මාණය කරපු අය ඕනෑම කෙනෙකුට ඒ නිර්මාණය ගයන්න විඳින්න අවස්ථාව දීලා තිබුණා. ඒ නිසා මේ ගීත නොනැසි තාමත් ඉදිරියට යනවා. අපේ බලාපොරොත්තුවත් ඒම තමයි. එහෙනම් පංකජ ගයමු. තිරුපති නිරුපති නිරුපති Sita Ma Sri Yaine Ko
එතනවා මේ පටන් ගන්න ඕනේ හොඳම තැනින් පටන් ගත්තා කියලා. ඔබ හොඳට වින්දා ගීතය. ඉතාම මිහිරට ගායනා කරනවා. නිරුපදි සහ මං හිතන්නේ නිරුපදිගේ තාත්තත් ඉතාම කුඩා කාලේ හෙච්ච ගීතයක් ඔය. මං හිතන විදිහට. ඉතින් නිරුපදි තා හොඳින් ගායනා කළා. ඔය තියෙන ශක්තිය සහ ඔය තියෙන කැපවීම ඔය උනන්දුව ඒ විදිහටම වැඩසටහන පුරාම තියාගෙන යනවා. අනිවාර්යයෙන්ම. මේ ගීතයෙන් පස්සේ ඔබ කොහටද අපි එක්කගෙන යන්නේ? මං හිතුවා ඒක අපි කාල පරිච්ඡේද අනුව යම් විදිහකට ගලා යෑමක් තිබුණොත් හොඳයි කියලා. විශේෂ හේතුවකුත් තියෙනවා ඒකට. මොකද ඊගාවට එන යුගයේ කිව්වොත් අපි කියන්නේ ග්‍රැමෆෝන් යුගය කියලා. ඔව්. ග්‍රැමෆෝන් කියන එක අද කාලේ ළමයි දන්නෙත් නැතුව සමහර විට. නමුත් අපේ ගෙවල්ලා තිබුණා අතින් මෙහෙම වයින් කළා. ඊට පස්සේ පැටියක් කියලා කටුවක් තියෙනවා. ඒ කටුව තිබ්බහම එළියෙන් සද්දයක් එනවා. සමහර අය දැකලා ඇති අර බල්ලෙක්ගේ මාක්කයක් තියෙනවා. ඉගරක් ඉස්සරහ වඩලා ඉන්නවා. හිස් මාස්ටර්ස් වොයිස් කියලා. මේවා තමයි ආවේ රටට මේ අර නාට්‍ය වලින් ගෙවල් වලට ගිය ගීත මිනිසුන්ට ඇහිච්ච ගීත ගෙවල් වලට ගෙනිච්චේ. ඊට පස්සේ ග්‍රැමෆෝන් යුගය. මේ ග්‍රැමෆෝන් යුගය මම හිතන්නේ අමරණීය යුගයක්. ඒක මොකද මේ කතා කරන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අපි යටත් වෙලා හිටපු කාලේ. මිනිසුන්ට හැඟීම් ඇති කිරීමට ජාත්‍යන්තර රාගය ආගම පිළිබඳව
උපදේශාත්මක දේවල් මේ සියල්ලම ලැබුණේ මේ මාධ්‍යයෙන් හරහා පමණයි. එතකොට හැම උත්සවයකටම මේ දේ. ඉතින් ඒක නිසා විශාල උනන්දුවක් ඇති වුණා. විශාල ඒ වගේ සංගීතඥ කොටසක් බිහි වුණා මේ රටේ. පද රචකයෝ. එතකොට ඒ නම් අහලා ඇති H.W. රූපසිංහ මාස්ටර්, එඩි මාස්ටර්, සාදිරි සිල්ලා මාස්ටර් කියන්නේ ෂෙල්ටන් ප්‍රේමරත් මහත්තයාගේ පියාණන්. රුක්මණී දේවි, කෝකිල දේවි, පැල්ව අසු දේවිය කණ්ඩායම්. මේ අතර හිටපු ප්‍රධානතම ගීත රචකයෙක් තමයි මගේ පියා. ඒ නිසා මම හිතනවා මම සාධාරණයක් ඉෂ්ට කරන්න අවශ්‍යයි මෙතෙන්දි. එතුමාගේ නම UD පෙරේරා. කොලම්බියා කියලා දැටි සමාගමක් තිබුණා. ඒ කොලම්බියා කියන පිටරට තියෙන කොලම්බියා එකම තමයි මේ රටවල තිබුණා. ඒ ලේබල් යටතේ ගීත විශාල සංඛ්‍යාවක් එතුමා ලියලා තියෙනවා. එතුමා ඒ කාලේ හිටපු සංගීතඥ ලියන ගීත රචකයෙක්ගේ ගෝලෙක් B.L. බෝධිපාල කියන්නේ ඔබ අහලා ඇති බටු ගෙදර පරම්පරාව කවියෝ. එයාගේ තාත්තා. එතුමා අකාලේ මිය ගියන් පසු මගේ පියාට සිද්ධ වුණා සම්පූර්ණයෙන්ම ගීත රචනය භාර ගන්න. මගේ පියා ගැන යමක් කියනවා නම් පානදුරේ මාළමුල්ලේ ඉපදුනි. සෞත්සාහයෙන්ම තමයි සංගීතය කරලා තියෙන්නේ. පානදුරේ මහානාමයට ගිහිල්ලා ඉගෙනගෙන තියෙනවා. අර මොකක් හරි උත්සවයක, විවාහ උත්සවයක වගේ එතුමා සංගීතය දෙනවා දැකලා ගුරු විද්‍යාලයකින් ආපු ගුරු විදුහල්පතිතුමෙක් අහලා තිනවා. එතකොට ශිෂ්‍ය ගුරුවරයෙක් එම ස්පාසේ මොනවද කරන්න කියලා අහලා ශිෂ්‍ය ගුරුවරයෙක් කිව්වහම ට්‍රේනින් කොලෙජියට ගියේ නැද්ද කියලා අහුවහම අහලා තිය කියලා තිනවා ඉල්ලුව හම්බුනේ නැහැ කියලා. මේ ගමන ඉල්ලනවා බලන්න කියලා. එදා ඊට පස්සේ ට්‍රේනින් කොලෙජ් එකට ගියා. ගිහිල්ලා 1937 38 අවුරුදුවල තමයි ඒ ට්‍රේනින් කොලෙජ් එකේ හිටියේ. දැන් තර්ස්ටන් විද්‍යාලේ මේ දරුවෝ දෙන්න ඉගෙනගෙන තියෙන තර්ස්ටන් විද්‍යාලේ. ඒ තර්ස්ටන් විද්‍යාලේ තියෙන ස්ථානේ තමයි ඒ කාලේ රජයේ ගුරු විද්‍යාලේ. එතනදී තමයි මගේ මවත් ඔහුට මුණ ගැහෙන්නේ. එතුමා එහිදී සංගීතය පිළිබඳ පරිචයක් තිබිච්ච කෙනෙක් හින්දා සංගීතය පිළිබඳව ගුරුවරයෙක් වගේත් වැඩ කරන්න පටන් ගන්න තියෙනවා. නාට්‍ය හදනවා. හදලා තියෙනවා පද්මිනී, පද්මාවතී කියලා ළඟදී චිත්‍රපටියක් ආවේ. ඒ කතන්දරේ පද්මිනී කියලා හදලා තියෙනවා, කුවේණි ඒ වගේ දේවල්. ඉතින් ඒ කාලේ ඉන්නකොට ශිෂ්‍ය ගුරුවරයා මේ ගුරු ශිෂ්‍යෙක් නේ. එතකොට ඒ වුණාට කොලොම්බියා අතරි සමාගමේ ප්‍රධාන ගීත රචකයා සහ යම් යම් ගීත ගායනත් කරා. ඒ වගේම සංගීතත් සපයලා තියෙනවා. ඉතින් හැම ශිෂ්‍යයෙකුටම සිද්ධ වෙනවා පොතක් ලියන්න. අපි කියන්නේ නිබන්ධයක් කියලා. එතුමා ලියපු දේ තමයි මේ තියෙන්නේ. පාඨශාලීය ගීත කියලා තමයි එතුමා ලිව්වේ. ඒ නිබන්ධයේ මේ මුල් පොත මාගාව තියෙනවා අපේ පවුලේ. ඒ විශාල වස්තුවක් හැටියට අපි තියාගෙන ඉන්නවා. ඒ නිබන්ධයේ තියෙන එක ගීතයක් තමයි මේ. පුරුද්ද කියලා බලන්න. ඔව්. ඒ නම තමයි. විශාල ගීත සංඛ්‍යාවක් තියෙනවා එක එක වාස් සීමා වලට හදලා. ඔය තියෙන එතුමාගේ අත් අකුරු සහ එතුමා ලියපු ගීතේ ඒක එක නිදර්ශන ගීතයක් තමයි. රාත්‍රියක් කියන්නේ. බලන්න පේනවද කියලා මේ තමයි නිල්හස්තල. තාම පැහැදිලි නිරවුල් අත් අකුරු. තාමත් පැහැදිලි. ඒ තියෙන නිල්හස්තලේ මේ ඉන්නේ එතුමා. මේ ඉන්නේ එතුමාගේ ආදරණීය තාත්තා පියාණන්. හරි ප්‍රියමනාප පුද්ගලෙක්. මේ ඉන්නේ ගෞස් මාස්ටර් සමග. ඒකේ ඒ සංගීතය සැපවිය ගෞස් මාස්ටර් මොහමඩ් ගෞස්. ඔය එක කෙලවරක ඉන්නේ ගෞස් මාස්ටර්, අනික කෙලවරේ ඉන්නේ මගේ පියා. ඔය කණ්ඩායමේ වයලින වාදකයෙක් හැටියට මේ WD ඇල්බර්ට් පෙරන්හොත් අපේ අමරදේව මහත්තයා ඒ කාලේ කටයුතු කළා කියනවා. මේ තියෙන්නේ එතුමා ලියපු සමහර ගීත වලින් උදාහරණ කීපයක් කිව්වොත් හොඳයි කියලා මට හිතුණා. අපි අහලා තියෙන ගීත නිසා රාජසංග බෝ හිස දී දුගියාට තර නාමෙ නොදිරන මුනි නන්දන සිරිපාද වඳි කරුණාමුදේ නාමගිලිලා මොදින් බගේ පළවෙනි ගීතේ ඉත අපහසයෙන් පුහුණු කළා කියලා මට මතකයි. තාත්තා කියනවා අර වචන උච්චාරණය කරලා. ඉත මේ සියල්ලම සලකලා ඒ කාලේ හිටපු ගායක ගායිකාවන්ුත් මතක් කරන ගමන් ඉබ්‍රාහීම්, අහමත් මොහිදීන් මේ මුස්ලිම් ජාතිකයෝ. හැබැයි ඔවුන් බෞද්ධ ගීත සියල්ල ගායනා කළා. ඒ මිරාජ්, එතකොට ග්‍රේටා ජනත්
හසන්ත සඳනාක ජීඑස් විරාණි පෙරේරා ඒ කේකේ රාජලක්ෂ්මි ඒ ඔක්කොම මතක් කරමින් අපි නිල්ලහස්තලේ ගීතේ කියන අපේක් වැඩිපුර කාලේ ගත්තම මෙතෙන්දි මම හිතන්නේ ගරුත්වයක් තිබිය යුතුයි ඒ කාලේ හිටපු හැම ශිල්පියෙකුටම ඒ වෙනුවෙන් මගේ පියාගේ ගීතයක් ඉදිරිපත් කරන්න එවැනි පියෙක්කු සම්බන්ධයෙන් ඔබ ලොකු ආඩම්බරයක් ඔව් අතවසෙම්ම ඉතින් නිල්ලහස්තලේ කියන ගීතේට විශේෂයෙන් කියන්න ඕන මම හිතන හැටියට ඒක සර්වකාලීන ගීතයක් හැම ළමෙක්ගෙම මුවග රැවුදෙන ගීතයක් කවුරුත් කියා දෙන්නේ වමනාවක් නැහැ ඒක පරම්පරෙන් පරාවට එනවා මතක ඇති මහගෙදර කියලා චිත්‍රපටයක මේ පාවිච්චි වුණා නමුත් ඒ වෙලාවේදී එයා දැනගෙන හිටියේ නැහැ මේ කවුද කියලා කවුද මේක ලීවේ කාගේද තනුව තනුවක් මගේ පියාගේ අත්තකුර වලින් ලියලා තියෙන නොටේෂන් සරණගුප්ත අමරසිංහ කියලා සංගීතඥයෙක් හිටියා තමයි arrangements කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා දැන් මෑත කාලේ අපි මේ ගීතේ නේද මේ අපේ ජනප්‍රිය ගායක කීර්ති පැස්කුවල් ගෙනින් ගහ. කීප දෙනෙක් දැන් එතුමා මේ ගීතේ ගායනා කළාට කමක් නැද්ද? කමක් නැහැ. මම අපි හිතාගෙන තියෙන්නේ මේ මේවා ඒ අපේ දෙමව්පියෝ කිසි දවසක ආර්ථික ප්‍රතිලාභයක් බලාගෙන කරපු දේවල් නෙමෙයි. එතකොට ඒගොල්ලෝ කෞතුක වස්තු වගේ නෙමෙයි. කෞතුකවස්තු නාස්ති නොකර පරිහරණය කළා පරිහරණය කළ යුතුයි නන්දාමාලි මහත්මියට ගීත දෙකක් මගේ මව පරිත්‍යාග කළා කෝපවන්නේ පෙම්බර ස්වාමි මොනි නන්දන ශ්‍රීපාද ග්‍රැමෆෝන් තටියට කිසිම ආර්ථික ප්‍රතිලාභයක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔබ දැන් සඳහන් කරපු මේ පැරණි ගීත හැම එකක්ම අපේ හදවතේ තියෙනවා ඉතාමත්ම මිහිරි ගීත කරුණාමූදේ නාමගිරිලා වගේ ගීතයක් මේ දැන් මෙතනදී අහන්න තිබුණා නම් කොච්චර වටිනවද මේ මතකයත් එහෙම තියාගෙන අපේ අද විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා අද ගීත 10 තෝරන්නේ ගීත ගායනා කරන්නේ සමන්ත පෙරේර මහත්මයාගේ අපේ සංගීත වේදිකාවේ ආදරණීය දරු පුතුන් දෙදෙනා එක්කෙනෙක් පංකජ අනිත් එක්කෙනා නිරුපදේ ඔව් මේ ගීතය අපි දැන් අහමු උන්ගේ හනේ ඒත් එක්කම පොන්චි මතක් කිරීමකුත් කරලා ගීතයට යමු අපි ඔබට පොරොන්දු වුණා සිහිනේ කිරය වැඩසටහන මැදිරියේදී සජීවීව බලන්න ඔබට අවස්ථාවක් දෙනවා කියලා එහි මුල් වැඩසටහන පටිගත කරනවා මැයි මාසේ 20 වෙනිදා මැයි මාසේ 20 වෙනිදා ඉතාමත් ජනප්‍රිය ගායන ශිල්පිනියක් සහ ශිල්පියෙක් ගී ගයන ඒ වගේම ඉතාම විශිෂ්ට ගණයේ ਵਿਚාරයක් ගෙන එන හොඳ වැඩසටහනක් ඉතාමත්ම ඔබට රස විඳින්න පුළුවන් සමීප වෙන්න පුළුවන් වැඩසටහනක් මේ මගේ අත්පෝණ මායිමේ ඔබව අසුන් ගන්නන්න අපි බලාපොරොත්තු වෙනවා ඒ නිසා මේ තිරයේ දිස් වෙන දුරකථන අංකයට කතා කළ තවසරයක් එක පෙන්වනවා නම් හොඳයි මේ 0.7336 32 32 0.7336 32 32 මේ දුරකථන අංකයට කතා කරලා ඔබේ ටිකට් පත ප්‍රවේශ පත්‍රය අවසර පත්‍රය වෙන් කරගන්න කටයුතු කරන්න මොකද එකම දේ 200කට වගේ ප්‍රමාණයකට විතරයි මේ මැදිරියේ එකවර වැඩසටහනක් නරඹන්න පුළුවන්. ඒ වගේම අපි ඉදිරියේදීත් ওই සම්බන්ධව පණිවිඩය කියන්නම්. ඒ නිසා මේ ගීතය දැන් අහලා ඉමු. නීලහස් තලියගේ Oh,
ගණනාවකට කලින් නිර්මාණය වෙච්ච ගීතයක් වුණත් මේ ගීතේ තිබුණ ඒ චව සම්පන්න ගතිය ඒක අදටත් ඒ විදිහටම තියෙනවා. ගයන කෙනාට නිරායාසයෙන් ගයන්න පුළුවන් විදිහ තනුවක්, මතකේ තියාගන්න පුළුවන් තනුවක්. ඒ වගේ මේ තනුව හරීම සුමටයි සුමදුරයි. ඒ වගේම මේ තරුණියෝ දෙන්න ඉතා හොඳින් ඒ ගීතේ ගායනා කළා. ගීතේ ගායනා නොකළා නම් තමයි ප්‍රශ්නේ. මොකද තාත්තා ගායනා කරන්න පුළුවන් සංගීතවේදියෙක්, අම්මා ගායන ශිල්පිනියක්, ඒ වගේම ප්‍රේමසිරි කේමදාස පදනමේ හිටපු අතිදක්ෂ ශිල්පීන් දෙපළක්. එතෙන්දිම තමයි මේ දෙන්න මුණ ගැහෙන්නේ. මුණ ගැහිලා මේ සංගීතයත් එක්ක ආදරය කරලා ඒකේ ප්‍රතිඵලයක් හැටියට බිහිවෙච්ච දරුවෝ දෙපළ. ඉතින් ඒ දෙන්න ගායනා කළේ නැත්තම් තමයි අනිත් එක කලාවට ආදරය කරන ඔබේ අතින් මේ අය මේ ලෝකෙට එන්නේ. ඔබ තමයි මේ සැත්කම කරලා මේ අය ගන්න. ඉතින් ඒ අය ගයන්න ඕනේ. මේ පොඩි කාලෙත් කියලා ඇති. ඔව්, මං හිතන මේ ගීතේ පළවෙනි වතාවද මේ කිව්වේ. නෑ, අපි يعني මේ වගේ වැඩසටහනක පළවෙනි වතාව කියන්නේ. කියන්නේ ගෙදරදී කියන්නේ අහලපාල රැඳෙනකොට මේ ගීතේ අනිවාර්යෙන් කටේ. අපිට එහෙම ආරංචියක් හම්බුනේ නෑ අහලපාලයෙන් ඔව් ගායනා කරන්න කියලා. ඒත් එක්කම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ 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 ශබ්ද රසය, මේ මේ සංගීත භාණ්ඩවල තියෙන සංකලනයේ සුමට බව, මේ මේ රූපවාහිනියේ තියෙන පුංචි සමහර වෙලාවට පොඩි ස්පීකරයකින් ඔබට 100%ක් විඳින්න බැරි වෙයි. නමුත් අපි සහ මම මෙතන මේ ශබ්දවාහිනී යන්ත්‍රවල තියෙන මේ ඉතාම මේ දැවැන්ත ගතිය නිසා ඒක ඉතාම මිහිරට විඳිනවා. ඒ නිසා තමයි ආරාධනා කළේ මැයි මාසේ 20 වෙනිදා මේ මැදිරියට එන්න. 200කට උපරිම 250කට විතරයි එන්න පුළුවන්. අර මම මුලින් කතා කරපු දුරකථන අංකයට කතා කරලා අවස්ථාව වෙන් කරගන්න. මට මතක හැටියට 0673 36 32 32 0673 36 32 32. වෛද්‍යතුමනි, මේ ඊළඟ ගීතයත් ඇත්තටම මේ විඳින්න කියන්නේ ආයි සමාධිගත වෙන්න පුළුවන් ගීතයක්. ගිලෙම් ඔබේ ගුණ. ඇයි මේ ගීතයට මෙතෙන්ට අපේ වැඩසටහනට ගෙනෙන්නේ? පුද්ගලිකව මම ඇත්තටම භක්ති ගීතයක් හැටියට ඉතාම කැමති ගීතයක්. අපිත් භක්ති ගීත කියන වෙලාවල් වල අනිවාර්යයෙන්ම ගන්න ගීතයක්. ගුවන්විදුලි යුගය සනිටුහන් කරන්නයි මම මේ ගීතය තෝරගත්තේ හැම පැත්තක්ම බලලා. ඒ මොකද ග්‍රැමෆෝන් යුගයෙන් පස්සේ අපේ ආනන්ද සමරකෝන් මෙතුමා, එතකොට සුනිල් ශාන්තයන්, අමරදේවයන්, ඊට පස්සේ ගුවන්විදුලි යුගයට එනවා. ගුවන්විදුලි යුගය ඉතාම විශිෂ්ට යුගයක් මම හිතන්නේ. මේ මේ රටේ මම හිතන්නේ එතන තමයි ඇරොම් ලක්ෂ්‍ය මම හිතන්නේ. ගුවන්විදුලි සේවය කියලා කිව්වේ. මම හිතන්නේ එතන ලොකු වැදගත්කමක් තියෙනවා. සේවය. ඒකට ඒක මේ සංස්ථාව කිව්වහම අපිට දැනෙන්නේ ආයතනික ස්වරූපයක්. වෙළඳ කතා වෙළඳ ස්වරූපයක්. ඇත්තටම සේවයක් කළානේ. කරපු විශිෂ්ට සේවයේ ප්‍රතිඵල තමයි මේ. මේ අපි අද විඳින්නේ මේ දරුව දෙන්නත් අද කවදා හරි සංගීතඥ වෙනවා නම් මේ ගෙනාපු දේ තමයි ඉදිරියට ගෙනියන්නේ. ඉතින් මම හිතන්නේ ගුවන්විදුලියට අපි හැමදේම ණය ගැති. අදටත් ණය ගැති. ගුවන්විදුලි සේවකගේ වැඩසටහන නිෂ්පාදකවරු හිටියා. අපි එච්.එම්. ගුණසේකරලගෙන් පටන් අරගෙන රෝල්ටන් අල්ලිස්ලා, මඩවල රත්නායකලා, මා දෙවන්ත පුරුෂ නිවේදකයෝ, සිරි රාජපක්ෂලා, තරුණරත්න අබේසේකර,
එතකොට ඩීඑස් දාරත්න මගේ පාසලේ ධර්මපාලේ. එතකොට ඉන් පස්සේ තරුණ පරම්පරාව කේඩී කියලා. මොනතරම් දක්ෂද. එතකොට පදරචකයව චන්ද්‍රසිරි චන්ද්‍රත් මානසිංහ මහත්තයා. එතකොට මහගමසේකරන් ප්‍රේමකීර්ති මේ හැම කෙනාටම පරාස කීපයක හැකියාව තිබිච්ච අය. එකකට කොටු වෙලා හිටියෙත් නෑ අය. එතකොට ඉතින් සංගීතඥයෝ. සංගීතඥයෝ තනි කරම එතනින් බිහිවෙච්ච අය වික්ටර් රත්නායක මහත්තයාගෙන් පටන් අරගෙන නන්දා මාලනී සනත් නන්දසිරි සුජාතා අත්තනායක උඩ කොච්චර කියන්න පුළුවන්ද? ඉතින් මේ සියලු දෙනාගෙම ඒ දෙනා ගත්ත දේ ගුවන් විදුලියෙන් අරගෙන අපට දුන්න දේ. දියේ ළමයි හැටියට අපිට විඳින්න හම්බ වුණා. පුදුම වාසනාවක් අපිට තිබුණා. ඇත්තටම දැන් මම ඉපදුනේ 1955. එතකොට 1960 ගණන් එනකොට මේ දේවල් සිද්ධ වෙලා. ඒතර අපේ ගෙවල් වල ඇහෙන්නේ මේවා. අපි ඇඟට අපි ගත්තේ මේ දේ. හැම දෙයක් ඇතුළෙම යම්කිසි හරයකුත් තිබුණා. ඒ වගේම නොනැසෙන ස්වභාවයක් තිබයි දේවල්. ඉතින් මේ දේ හින්දා තමයි අපි අද යම්කිසි විදිහක සමාජයට සේවයක් කරනකොට මිනිස්සු හැටියට සේවය කරනවා නම් අපිට මේ ඇතුළේ මේක දුන්න නිසා තමයි. ඉතින් මම හිතනවා අපි ණයයි මේ හැම ස්ථානයකටම මේ හැම කෙනෙකුටම. එසේම ඒවයි පුංචි ණයක් හරි ගෙවන්න පුළුවන් කියලා හිතාන තමයි මේ වගේ දෙයක් තෝරගන්නේ. අරිසෙන අවබෝධ මහත්මයා ගැන ආයෙ අලුතෙන් කියන දෙයක් නැහැ. එළහුලට සම්බන්ධ වෙච්ච අපි ඉතාම නිවැරදි සිංහලෙන් ගීත ලියපු අතරම කවියෙක්. ලංකා පෙම්බර ලංකා එතකොට කටේ කිරිසුඳ යන්නට පවා බැරි වුණා. ඒ වගේ ඒ කියන්නේ ඕනෑම විදිහක ගීතයක් ලියන්න පුළුවන් ඉදී පුන්සඳේලියයි එනමද පවණයි ඒ තුමාගේ චිත්‍රපට පැත්තට සක්විති රාවණ කියලා මම හිතන්නේ නාට්‍යයක් කෙරුවා. මට හොඳට මතකයි ඒකත් ඉතාම මිහිරි ගීත තිබුණයි. ඉතින් මේ ගීතය තෝරගත්තේ අමරදේවයන් ගැන කියන්න දෙයක් නැහැ. අමරදේවයන් තමයි ඒ ගෙනාවේ ග්‍රැමෆෝන් යුගයෙන් පස්සේ ගුවන් විදුලියට ඒ ගෙනහල්ලා ඇවිල්ලා එතනින් එහාට සංගීතඥයන් බිහි කිරීමේ පාර පෙන්නපු මනුෂ්‍යයා. ඉතින් අපි හැමදාමත් එතුමාට ණය ගැති. ඉතින් මේ ගීතේ මම කැමති ස්ථාන තියෙන මම සාමාන්‍යයෙන් කැමති මේ උපමා රූපක වලට බොහොම කැමති මම ඒ ගීත වලට සිල්ගත් දිනින්දුන් සේම මම කැමති තැනට සිල් ඉර බොහොම සැරයි ඡණ්ඩයි සේයත් සිල් ගත්තා වගේ. ඒ වගේ තමයි බුදුහාමුදුරන්ට උපමා කරන්නේ. හරි වටින ගීත. මේ ගීතය මේ අමරදේව ශූරීන් ගායනා කළා. ඊට පස්සේ මේ මෑත කාලයේදී අපේ මේ සංගීත් වික්‍රමසිංහ මහත්මයාගේ පුතා සනුක ගායනා කළා. මේ හැම තැනදීම අපි දැක්කේ මේ ගීතයේ තියෙන ගුණය. මේ ගීතේ හොඳට අහනකොට හදවතෙන් නිවිලා සැනහිලා ඉතාම පහන් හැඟීමකට අපවපත් කරනවා. ඒ නිසා ඒ සුවය අදත් නොවඩුව ඔබට දැනේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දෙපළට අපි ආරාධනා කරනවා. කවුද පුතේ ගායන්නේ? දෙන්නම ගායනවා. අපි දෙන්නටම ආරාධනා කරනවා පුතේ ගායන්න.
එහෙනකොට හදවත්ත බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩිලා නිවි සැනහිලා අමුතු තැනකට අපිව ගේනවා. ඒ නිසා මේ පුතාලා දෙන්නටත් අපි සුබ පතනවා. ඉතාම හොඳින් සංගමයකින් ගීතය ගායනා කළා. ඒ වගේම ඔබේ මේ ඒ වෙලාවේ මේ මොහොතේ ඔබේ මුහුණේ තිබුණා මේ අපේ ප්‍රේක්ෂකයෝ දකින්න ඇති සමහර විට පුදුමාකාර ප්‍රීතිජනක නේද මේ ස්වරූපයක් මම දැක්කේ. ඉතාම ප්‍රීතිමත් නිරාමිස ප්‍රීතිය වගේ නිරාමිස ප්‍රීතිය. එමනම් අපි ගීත තුනක් රසවින්දා. දැන් අපිට ඕනේ පුංචි විරාමයක්. අපි ඒ විරාමයෙන් පස්සේ ඉතාමත්ම සුන්දර ජීවිතෙත් එක්ක බද්ධ වෙච්ච, එකතු වෙච්ච, බැඳිච්ච, රැඳිච්ච ගීතයක් එක්ක වැඩසටහනට එනවා. මොහොතක් රැඳී ඉන්න.